ඒකින් වෙන මොකද්ද ආපත්‍ය මොකද්ද කියන්නේ? සිවුරක් නේද? මෙහෙමයි. සිවුරක්ලා යන්නේ එක තහනමක් නෑ. තහනමක් නෑ යන්න පුළුවන්. හැබැයි යනකොට බොහොම ගැළපෙන විදිහට යන්න ඕනේ. ගැළපෙන විදිහට කියලා කියන්නේ තමන්ට බැරි නම් ඒ කියන්නේ ඒ විසුන් වහන්සේට උපසම්පදාව ඒ ක්‍රමයක් තියෙනවා අයින් කරන. අයින් කරන විදියක් තියෙනවා විනයානුකූලව ධර්මානුකූලව උපසම්පදාව ප්‍රතික්ෂේප කරන නියම ක්‍රමයක් තියෙනවා. ඒ නියම ක්‍රමයට සම්පූර්ණ මේ උපසම්පදාව අයින් කරලා ඊට පස්සේ ඒ ගිහි පැවිදි ඔක්කොම ටික බාර දීලා ගිහි කෙනෙක්ව හැටියට අවශ්‍ය කරන්න ආව දේවල් ටික ලබාගෙන ඇඳුම් පැළඳුම් මොනහට තියෙනවා නම් අඳිනේවනේ ඒවා ලබාගෙන ඊට පස්සේ තින් මේ තවත් ගුණ යහපත් කටයුතු කරන්න ඕන නම් ඉතින් පංචශීලිය අදිෂ්ඨාන කරගෙන කවුරු හරි නාවුදුර කෙනෙක් ගාව පංචශීල සමාදන් කළා ඊට පස්සේ තින් ඔය තියෙන මොන හරි තියෙනවා නම් ඒ ආඳුරන්ට බාර දීලා ඉතින් පාඩුවේ එක්කෝ වාහනික නැගලා යනවා නම් එහෙමයි බස් එකේ යනවා නම් එහෙමයි බල්ටි කෙලේ කියන යනවා නම් එහෙම එහෙම පයින් යනවා නම් නෑ සමහරු ඒක ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගේ ගුරු 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 පුරු ස්වාමීන් වහන්සේ ළඟට යන්න ඕන දෙයක් කරන්න නෑ තමන්ගේ ගෝලයා වහන්සේ ඊටකෝ නෑ පුරු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා නෑ එහෙම කළා එහෙම දැන් මහාන වෙන්න සිල් පද කියනවා වගේ මහානකම අතරන කොටත් සිල් පද කියන්න තියෙනවන්නේ එන ඒක තියෙනවා මේ උපසම්පදා කෙනෙක් නම් කියන්න වාක්‍යයක් තියෙනවා එක වාක්‍යයක් නෙවෙයි වාක්‍ය රටා කීපයක් තියෙනවා ඒ කියන්නේ ක්‍රම කීපයක් තියෙනවා ඒ කියන්නේ උපසම්පදාව එයා ප්‍රතික්ෂේප කරන්න යන නම් උපසම්පදා ප්‍රතික්ෂේප කිරීම සඳහා විනයානුකූලව ඒක ප්‍රතික්ෂේප වෙලා යන විදිහට කියන වචන තියෙනවා උපසම්පදා ඒක වර්තමානින් කියන්න ඕනේ ඒ වර්තමාන වාක්‍යයෙන් කියන්න ඕනේ මං අහවල් මම මේ විදිහට වෙන්න යනවා කියලා ඒක මේ කියන වචන ටිකක් තියෙනවා වර්තමානයේ වර්තමාන කාලයෙන් කියන්න ඕනේ අතීතයෙන් සහ අනාගතයෙන් කියන්නේ නැතුව ඒක ගිහියෙක් තේරුමක් තිබෙන්නා වූ ගිහියෙක් ගාව කියන්න පුළුවන් උපාසකෙක් ගාව කියන්න පුළුවන් එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් ගාව කියන්න පුළුවන් සාමරේක කෙනෙක් ගාව කියන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ ඒක ඒ තමන් කියන ප්‍රකාශනයේ කියන වාක්‍ය අසන්නාට තේරෙන්න ඕන. තේරෙන විදිහට කියන්න ඕන. සිංහල එක්කෙනෙක් කවුරු හරි අපි හිතමු මේ දැන් ඔන්න මෙහෙම තියෙනවා. ඉංග්‍රීසි ආහඳුර කෙනෙක් වුණ උපසම්පදා. ඉංග්‍රීසි ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණ උපසම්පදා. එයා හඳුරු පාලි දන්නේ නැහැ. එතකොට ඉංග්‍රීසි ස්වාමීන් වහන්සේ උපසම්පදායිනේ. සිංහල ආහඳුර කෙනෙක් කියනවා එයා ඉංග්‍රීසි දන්නේ එතකොට හැබැයි විනයානුකූලව ඒ හාඳුරෝ ඒක ප්‍රකාශ කරනවා. අර උපසම්පදා ප්‍රතික්ෂේප කරන එක ඒ වාක්‍ය කියනවා. කියනවා කාටද කියන්නේ තේරුමක් තියෙන අර උපසම්පදා වෙච්ච ඉංග්‍රීසි හාඳුරන්ට. එහෙම හාඳුරන්ට කිව්වට ඒ හාඳුරෝ උපසම්පදා ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. නැත්තේ කියන දේ තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ කියන දේ අනිත් එක්කම තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්නකොට තමයි ඒ තේරුම් ගැනීමත් එක්ක තමයි යාගේ තිබෙන්නා වූ ඒ ඩිලීෂන් එක වෙන්නේ. සහ කැන්සලේෂන් එක වෙන්නේ. ඒක ඒ වගේ දේවල් මේ මෙහෙම එකක් තියෙනවා. සමහර වෙලාවට තියෙනවා මේ ෆයිල් ඇරියන් පස්සේ හිටපු ගාමම එහෙම මෙහෙම ගහලා ෆයිල් මැකිලා යනවනේ. නේද? ඒ වගේ වෙනවා. ඒක නිසා ඔය උපසම්පදා ප්‍රතික්ෂේප කරන කතාවල් නිකන් සෙල්ලමට ගිහිල්ලා නිකන් මේක වෙයිවද්දුව මෙහෙම කරාන් පස්සේ කියලා එහෙම ටෙස්ට් කරන්නත් හොඳ නැහැ. යන්න පුළුවන්. ෆයිල් එකක් එහෙම මෙහෙ අතපතක ගහලා ඩිලීට් කරනවා මේක ඩිලීට් වෙයිද ගන්න වන්නවා කියලා ගැවුවත් එම යනවනේ. දැන් පන්තරක ස්වාමීන් වහන්සේමක් ඉන්නවා කාටවත් කියන්නේ නැහැ කිලුම යනවා. ගිහිල්ලා එළියටම ගිහිල්ලා සිවුරත් කරලා සමන් වෙනකොට ගෙතරනවා. එයා කාට හරි කියනවා මෙහෙම උනායි කියලා. එතකොට ඒක ඔව් මෙහෙමයි. සිවුරුට උපසම්පදා හාමුදුරු කෙනෙක්ගේ සහ සාමනේර කෙනෙක්ගේ වෙනස් වීම විදි දෙකයි. උපසම්පදා හාමුදුරු කෙනෙක් නම් ඔක්කොම මෙහෙම කියන්න කිව්වද යන්න. උපසම්පදා හාමුදුරුවන්ගේ උපසම්පදා සීලේ තියෙන සිවුරේ නෙවෙයි. උපසම්පදා හාමුදුරුවන්ගේ උපසම්පදා භාවය කියන එක උපසම්පදා සීලය කිලෝ ගානට නැහැ. මීටර ගානටත් නැහැ. ලීටර ගානටත් නැහැ.
ඒක ඇවිල්ලා ඒක පොරොන්දුවක් මත පවතින ගුණ ස්වභාවයක්. ඒක සංඝයාගෙන් තමයි ඒක ලැබෙන්නේ. සංඝයාගෙන් ඒ ගුණය ලැබෙන්නේ. එතකොට මේක පේන්නේ නැහැනේ. මේක මහත උපසම්පදාව මහතත් නැහැ, දිගත් නැහැ, ඒක කිලෝත් නැහැ, ලීටර්ත් නැහැ, මීටර්ත් නැහැ. එතකොට ඒ උපසම් මේ අපි හිතුවා මෙහෙම. ඒ හාමුදුරන්ට හිතනවා යන්න ඕන කියලා. යන්න ඕන කියලා හිතුනාම ගන්නවා කඩින් සරමකුයි ෂේට් එකකුයි ඇඳගෙන සිවුර ගලවලා නවලා දීලා යනවා. එහෙම ගියාට ඒ හාමුදුරුවෝ තාම යන්නේ සරමයි ෂර්ට් එකයි ඇඳගත්තු උපසම්පදා භික්ෂුවක් යන්නේ. සරමයි ෂර්ට් එකයි ඇඳගත්තට යන්නේ උපසම්පදා භික්ෂුවක්. ඒක නිසා සරමයි ෂර්ට් එකයි වෙන සිවුරු එක නෙවෙයි වැඩිත් වෙන්නේ අර ගත්ත භික්ෂුන් වහන්සේලාගෙන් ලබා දී උපසම්පදාව නැති කරගෙන ඕන අරක චේන්ජ් කරන්න. ඇඳුම් මාරු කිරීමම නෙවෙයි. එතකොට තියෙන්නේ ඉස්සෙල්ලා කැපසරුප් විදිහට අරක වෙනස් කරන්න. දැන් අපි මෙහෙම දැන් ඒහා කෙනෙක් ගිහිල්ලා සරමක් සෙට් එකක් ඇඳගෙන කියනවා මම මේ ගියේ සතියේ මේ විදිහට වුණා කියලා. ඒක නිසා ඒක අතීතයෙන් කිව්වට හරියන්නේ නැහැ. දැන් අපි හිතමු ඒ කෙනා ගිහිල්ලා කියන්න ඕනේ ඉස්සරහා පිට මම මේ මොහොතේ ඉඳලා වර්තමානයේ ඒ මොහොතේ ඒ වෙලාවේ වර්තමාන වාක්‍යයෙන් කියන්න ඕනේ මම අහවල් දවසේ ඉඳලා වුණා කියන එක නෙවෙයි. අද වුණා. දැන් අද වුණා මේ වෙලාවේ. ඒ වෙලෙම කියන්න ඕනේ නේ. ඔය ඒ කියනකොටම නැති වෙනවා. ඔව් ඒ කාට කිව්වත් කමක් නැහැ. ආ කියනකොට මොකද මොකද ඒක තේරුම් නැහැ. ආ කියන්නේ ප්‍රශ්නයක්. දැන් සාමාන්‍ය කිව් විදිහට ඒක කාට කිව්වත් කමක් නැහැ කියන එක තේරුමක් තියෙන එක කියන්නේ. ඔය නේද? ඔව්. තේරුමක් තියෙන ළමයි කියලා හරියන්නේ නැහැ. ගියේකට ඕනම ගියේකට තේරෙන භාෂාවෙන් කිව්වම ගියේකට කියන්න පුළුවන්. ගිහියෙකුට කියන්න පුළුවන්, ගිහි පිරිසකට කියන්න පුළුවන්, කාන්තාවකට කියන්න පුළුවන්, කාන්තා පිරිසකට කියන්න පුළුවන්, හාමුදුරු කෙනෙකුට කියන්න පුළුවන්, හාමුදුරු පිරිසකට කියන්න පුළුවන්. තේරුමක් තියෙන කෙනෙකුට ඒ කියන වාක්‍යයේ තේරුම් ගන්න පුළුවන් එක්කෙන. දැන් තේරුමක් තියෙනවා කියලා දෙමළ මිනිස්සෙක් අල්ලා ගන්නවා කීයක් හරි තියෙනවා. ඒක නෙවෙයි. තේරුම් ගන්න කෙනෙකුට වෙන්නේ උපසම්පදා භික්ෂුවකටම කියන්න ඕනේ. එහෙම එකක් නෑ. සොයිනස් එතකොට ඒ පැවිදි වෙලා ඉන්න කාලේ තිවිච්ච හම්බෙච්ච පරිස්කාර දේපල එහෙම තියෙනවා නම් ඒ වගේ භික්ෂුවක් මේ ගිහුණෙන් පස්සේ ඒවා සාසනයට අයිති වෙනවද නැත්නම් ඒ සාසනයට අයිති වෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ. ඒක මෙහෙමයි. මේක අහුම් කරද්ද සාකච්ඡාව ඒක මේ ඔය නවත්තන්න. ඒක ගැලපෙන්නේ නැහැ. මෙහෙමයි තියෙන්නේ. ඒ හාමුදුරුවන්ට හම්බ වෙන දේවල් තියෙනවනේ. ඒ හම්බ වෙන දේවල් සියල්ලම ඒ හාමුදුරන්ට ලැබුණේ පෞද්ගලික හෝ සංඝයාට හම්බෙන්නේ ඒ හාමුදුරු සංඝ සමාජිකයෙක් නිසාවේ. ඒ හාමුදුරු කෙනෙකුට වික්ෂුන් වහන්සේ නමකට ලැබිච්ච දේවල් ක්‍රම දෙකකට හම්බ වෙනවා. එකක් තමයි සංඝ පරිහරණයෙන් පරිහරණය කිරීම සඳහා ලැබෙනවා. අනිත් එක තමයි පෞද්ගලික පරිහරණයෙන් පරිහරණය කිරීම සඳහා හම්බ වෙනවා. සංඝ පරිහරණයෙන් පරිහරණය කරත් සංඝයාටයි පෞද්ගලික පරිණය හරිය පෞද්ගලික පරිහරණයෙන් පරිභෝගයෙන් පරිභෝග කරත් භික්ෂුවට. ඒක නිසා එයා සිවුරේ භික්ෂුවක් හැටියට ඉන්න තාක්කල් ඒ ටික සංඝ පරිභෝගේනොත් පෞද්ගලික පරිභෝගේනොත් දෙකෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සංඝයාට වශයෙන් ලැබිච්ච දේ භික්ෂුවකට හැටියට ලැබිච්ච දේ යනකොට ගිහි කෙනෙක් දුන්නොත් එහෙම කවුරු හරි එහෙනම් ඔයා සිවුරැල්ල යනවන්න යන්න මේ බස් එක යන්න මම රුපියල් 5000ක් දෙන්නම් කියවමද ඒක අරගෙන අනිත් ඒවා දාලා යන්න. ඒක ස්වාමීන් වහන්සේ අපේ ධර්මයට අනුව තියෙන නීතියක් මිසක් රජයට කරන්න බෑ මේ කරන්න බැරි නීතියක් නෑ. මෙහෙමයි. එහෙම කරන්න බෑ නේද? බෑ. ඒ කියන්නේ මෙහෙමයි. රජයෙන් නීති දාලා මෙහෙම කරන්න බෑ. ඒක ඇත්ත වශයෙන්ම රජයෙන් නීති ඕන නෑ. ආයේ කවුරුවත් ඇවිල්ලා මේ ආයේ මේ ගිහිල්ලා පණක් දාලා මේ විදිහට කරන්න ඕනේ යනවා නම් දාලා යන්න ඕනේ. එහෙම කවුරුවත් ආයේ වෙන කාටවත් නීති මේකේ ඇස්සේ නීති දාන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඒකේ නීති සම්පාදනයේ අඩුවක් නැතුව කරලා තියෙන්නේ. හැබැයි ඒක ෆලෝ කරන එක්කෙනා මත තමයි ඒක තියෙන්නේ. නීත්‍යානුකූලව ඒ මුදල් නැවත සංඝ පරිහරණයට අනිත් පන්සලට ගන්න බෑනේ කියලා කියන්නේ. නැහැ යා තල්විය රංග යා නම් කරන්න දෙන්නේ ඒක තමයි කරන්න දෙන්නේ නැහැ. නීත්‍යානුකූලව එක අපෝ ගන්න බෑ කරන්න බෑ.
ස්වාමීන් වහන්ස කාර එකක් මෙයාගේ නමට දීලා තිබුණා නම් ඉතින් එයාට අරන් යන්න පුළුවන්. මෙහෙමද? මෙහෙමයි. ඒ ඒක තියෙන්නේ දීපු එක්කෙනයි ගත්ත එක්කෙනයි අතරනේ. ඔව්. දීපු එක්කෙනා දුන්නා එයාගෙන් ගියලා ගත්ත එක්කෙනා ගත්තා එයාගේ අයිතිය තියා. එයාගේ අයිතිය. ඊට පස්සේ වෙන එක්කෙනු සම්බන්ධ කරලා නැහැනේ. හැබැයි ධර්මානුකූලව කර්මයේ කර්මඵලයේ විශ්වාස කරනවා නම් එයාගේ යුතුකමක් තියෙනවා එක්කෝ ඒක දීලා යනවා. ඔව්. නැත්තම් ඉතින් අරගෙන ගියොත් ඉතින් යාට ඒකේ හම්බෙන්න පුළුවන් සතියක් තියෙනවා. එච්චර. දැන් ඒකට හොඳ උදාහරණයක් තමයි හදුවේ. දැන් මේ සුමාන 3-4 ඉස්සල්ලා අර අතුරුගිරිය සිද්ධියේදී ඒක තමයි. ඒකනම තමයි මේ කතාව ඉන්නේ. ඒක තමයි සතියේ තියෙනවා බණ කියලා. නමුත් එයා තමයි වැදුනේ. ඈ? එයා තමයි වැදුනේ. මෙහෙම ඉස්සර මෙහෙමයිද කොහොම දේවල් වෙනවා අහ බලන්න ඕනේ. ඒකේ ධර්ම මේ පැත්ත. අපිට නීති ගෙනල්ලා එහෙම දාන්න බෑ. අනික් කාරණේ තමයි මෙහෙම. මෙන්න මේ මේකත් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට දැන් මේ මේක බලන්න මේකේ තියෙන රිවීඩියෝස්. දැන් මේ කියන කතාව මේ ඇතුලේ වදිනවා. තේරුණාද? ඔව්. අරකෙත් වදිනවා. මම මේ කියන කතාව මහත්යා අල්ලගෙන ඉන්න වීඩියෝ එකෙත් වදිනවා. මේකෙත් වදිනවා මාව පේන්න නැත්තත් මේක ඇහෙනවා. ඒ යම්කිසි ඇත්තක් ප්‍රකාශ කිරීමේදී වීඩියෝ එකටයි රෙකෝඩ් එකටයි බය වෙන්න හොඳ නැහැ. කියනවා නම් කියන්න ඕනේ ඇත්ත නැත්තම් නොකිය වටවහගෙන. මේකයි ඇත්ත. භික්ෂුන් වහන්සේලාට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ගන්න අද කාලේ මුදල් අවශ්‍යයි තමයි. හැබෑවටම මුදල් අවශ්‍යයි. නැත්තම් කවුද මේ මේවා ගෙවන්නේ? එලෙක්ට්‍රික් විදුලි බිල මේ කරන්නව නඩත්තු කටයුතු උඩින් පාත් වෙනවා. කවුරුත් ගෙනල්ල දෙන්නේ නැහැනේ. ඒක නිසා අවශ්‍යයි. මිල මුදල් අවශ්‍යයි. ස්වාමින් වහන්සේලාට යම් යම් දේවල් ගැනීමට යම් අවශ්‍ය යම් යම් දේවල් අවශ්‍යයි. ගුවන් ටිකට් එකක් ගන්න බලන්න. ඕවාවිල කූපන් මේ භික්ෂුන් වහන්සේලාට කූපන් මේ භික්ෂු කූපන් වලින් ගුවන් ටිකට් පතක් ගන්න බෑනේ. එහෙනම් තන් සිවුරු ටිකක් දුන්නාන් පස්සේ තේකොළ පැකට් ටිකක් දුන්නාන් පස්සේ ගුවන් ටිකට් පත හම්බෙන්නේ නැහැනේ. නේද? ඒකට කවුරු හරි එක්කෙනෙක් ගෙවන්න එපායි. ඒක කැපසරුප් විදිහට හම්බ වෙන ක්‍රම හදාගෙන හදාගන්න. අනිත්‍ය කාරණේ තමයි භික්ෂුන් වහන්සේලාට මේකයි තියෙන්නේ රත්තරන් රිදි මැණික් මිල මුදල් කැප නැත. ඒක කැප නැහැ. හැබැයි සමහර ඒ වගේ කැප නැහැ කියලා අයින් කරලා දාලා නිකම් අත පොරවගෙන ඒවා කරන්නත් බෑ. ඒක නිසා කැපසරුප් දායකයෝ ලබාගෙන කැපකරුවේ දායකයේ දායකාවක් මේ වංචා කරන්නේ නැති හොරබොරුකම් කරන්නේ නැති හාමුදුරන්ට හම්බෙන්නා වූ දේවල් පැහැරගෙන යන්නේ නැති අවංක ගුණ තිබෙන්නා වූ කැපකරුවේ දායකතේ කල්ලාගෙන ඒවා සංඝයා වෙනුවෙන් භික්ෂුව වෙනුවෙන් කරන්ට යොමු කරන්න ඕනේ. එතකොට යම්කිසි භික්ෂුවකට යම්කිසි මුදලක් රත්තරන් හම්බුණා කියමුකෝ. රත්තරන් හම්බ වෙලා තිබුණයි කියමු. අපි හිතුව රත්තරන් කිලෝවක් හම්බුණා කියනකොට එහෙම හම්බ වෙලා තිබුණාන් පස්සේ ඒ භික්ෂුන් වහන්සේ රත්තරන් බාරගත්තා නම් රත්තරන් බාරගත්ත භික්ෂුවකට කැපේ එකක්ද අකපේකක්ද? අකපේකක්. එතකොට එයා සිවුරු ඇරලා දාලා යන්න යනවා. එතකොට භික්ෂුවට හාමුදුරන්ට අයිති එකක්ද අරගෙන යන්නේ කැපේ එකක්ද අරගෙන යන්නේ අකපේකක්ද? අකපේකක් අරගෙන යන්නේ. ඒක නිසා එවැනි අවස්ථාවලදී ඔක ගලපන්න බෑ. අකපදීවල් හම්බ වෙලා තිබෙනවා ගොඩ ගහලා. අකපදේවල් හම්බ වෙලා තිබෙනවා එයා සිවුරු ඇරලා භික්ෂුවකට අකප වුණාට ගිහියට කැපයි ඒක. ඒක නිසා භික්ෂු සමාජයේට ප්‍රතිපදාවට අකපදේ එයා අරගෙන යනවා. ඒක නිසා ඒක මේකට කැලි කරන්න බෑ. එතකොට මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ අරන් යන වෙලාවේදී එයා භික්ෂුභාවයෙන් ඉවත් වෙලා ඉන්නවා. ඒ භික්ෂුභාවයෙන් ඉවත් වෙලා ඉන්න හැබැයි මෙහෙමයි. එයා භික්ෂුභාවයෙන් ඉවත් වෙන්න ඕන සහ අනිත් එක භික්ෂුවක් හැටියට පාවිච්චි කරන්නේ ඒ භික්ෂුවට අයිති නැති දියක්. ඒක කරා නම් මෙහෙම හොඳයි. දායකයෙකුට හරි දායක සභාවකට හරි කැපකරුවෙකු විශ්වාසනීය හරි කෙනෙක් ඉන්නවනේ. ඒ වගේ කෙනෙක් යාදර ඊට පස්සේ ඒ වගේ කෙනෙක් හරහා ඒව පාවිච්චි කරනවා. ඒක කැපයි. ඒකට කාර් එක අකපද කැපද? කාර් එක ඇත්ත වශයෙන්ම මෙහෙම තියෙනවා. කාර් එක Tamanට ලැබුණයින් පස්සේ ඉස් බුදුරජාණන් වහන්සේගේ කාලේ දී යාන වාහනේම තිබුණේ නැහැ.
වාහන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සත්වයෝ අදින වාහන, මේක මෝටරේ අදිනවා එකනේ. සත් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා සත්වයෝ අස්සයෝ හරක් මිනිස්සු අදිනේ වගේ නැගලා යන්න එපා. මේ ඔය මේ කියන්නේ අස්සයෝ අස්ස කරත්තවල අලි, ඊට පස්සේ ඇත්තු ගව ඕ වගේ කරත්තවල යන්න ඒ වගේ නැගලා යන්න එපා කියලා ඒවා එපා කියලා තියෙනවා. හැබැයි ලෙඩක් වුණොත් විතරක් යන්න බැරි අසනීප වෙච්ච කෙනෙකුට විතරක් අවස්ථා තියෙන, නැත්තම් යන්න හොඳ නැහැ. ඕක තමයි කරත්ත කතාව සහ ඒ වාහන කතාව. දැන් වර්තමානයේ තිබෙන ආව දේවල් හරක් අදිනේ වට නෙමෙයි, අලි අදිනේ වට නෙමෙයි, අස්සේ අදිනේ වට නෙවෙයි, නිකන් මෝටර් මේ කියන්නේ එන්ජින් එන්නේ වලින්නේ. ඒක නිසා එවැනි ඒ වාගේ වාහනයක් මේ ලැබුණෙන් පස්සේ මේක භික්ෂුවකට අයිතිද කැපද කියන එක නිකන් අභෝහාරික ස්වභාවයකට තමයි යන්නේ. ඒ කියන්නේ ඒ කාලේ තීරණය කළා නෑ. හැබැයි සංඝයාගේ පරිභෝගයට කියලා යම්කිසි දායක මහත්යෙක් ඒක පූජා කරොත් හැබැයි සංඝයාට අයිති වෙනවා. අයි සංඝයාගේ පරිභෝගයෙන් තමයි කරන්න ඕනේ. ඒ ගමන් බිමන් පහසු වෙන්නේ සංඝයාට කියලානේ දායක මහත්යා සහ පිරිසක් හො එක්කනේ දීලා තියෙන්නේ. ඒක නිසා ඒක ඒ සංඝ භික්ෂූන් වහන්සේලාට අයිති වෙනවා. එයාට පුජ්ජලික දුන්නොත් එහෙම පුජ්ජලික වෙනවා. වාහන පූජා කියන එක සිද්ධ වෙලා නැහැ. නෑ නෑ. පූජා කරලා තියෙන්නේ පාවහන. පාවහන. ඔව්. ඒ මෙහෙමයි. වාහන තිබුණා. වාහන තිබුණා, අස්ත කරත් තරවම තිබුණා. ඒ වගේ නැගලා ගියේ නැහැ. නමුත් භික්ෂුන් වහන්සේලාට ලබා දීලා තියෙන්නේ වාහනේ පාවහන. දන්නේ නැති ලොක් සමයි සාධාරණ ජීවිත සම්බන්ධ වෙන සම්ෂුවිනේ යන්නේ නැහැ. නෑ මෙහෙමයි. දැන් මම කිව්ව නේද කතාවක් කර එංගලන්තේ ළමෙක් හම්බුණා, එයාට එයා ප්‍රථම ධානයේ නැහැ. ද්විතිය ධානයේ නැහැ, තතිය නැහැ, චතුත්ත්ව ධානයේ ආකාසානංචය නැහැ. එයාට තියෙන්නේ මොකද්ද ඒ ධානයේ? නේව සංඥා නා සංඥා කියන එක තියෙනවා. දැන් බැලුවා පස්සේ ඔය වගේ තමයි මේ මනුස්ස සමාජයේ ඉගෙන ගන්නෙත් නැහැ. උගන්නන්නටත් බෑ. අනිත් එක තමයි මෙහෙම ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම මේකත් මේ වෙලාවේ කියන්නේ මමත් ඉතින් උගන්නනවා සමහර අවස්ථාවලදී අනේ අපෝ කියලා හිතනවා. හේතුව ජීවිතවල සමහර අය එනකොට එන්නේ භාගයක් ඇදලා. ඒ කියන්නේ සමහර පැවිදි වෙන්න එන අය ඇවිල්ලා එක්කෝ අවුරුදු 40 45 30 35 ජීවිතේ භාගයක් ගිහි ජීවිතේ ඇදලා 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 කරන්න තියෙන ඔක්කොම ගහන කුඩු ඔක්කොම ගහලා බොන ඒව ඔක්කොම බීලා ඊට පස්සේ කරන්න තියෙන ඔක්කොම ජරමර ටික කරලා ඊට පස්සේ මේ අපි කියනවානේ වෙල්ල වෙරි ගැහුනාන් පස්සේ මේකට ඇවිල්ලා ඊට පස්සේ අපි මහාන කරලා ඒගොල්ලන්ට කියන දේම පාඩම් හිටින්නෙත් නෑ, කියන දේ තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්නන්ටත් බෑ. මාන්නේ කියලා කිව්වන් පස්සේ ගන්න ඉංග්‍රීසි වචන දෙකක් දැම්මන් පස්සේ නිකන් අපි හොල්ලලා යන්න ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින් හොල්ලන්ට යන්නේ. එහෙම නැත්නම් ජර්මන් වලින් හොල්ලන්ට යන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ රස්සාවෙන් අපි හොල්ලන්ට යන්නේ. සමහර අය දොස්තරවරු ඉංජිනේරුවෝ. ඒක දාලා අපි හොල්ලන්ට යනවා. අපිට සත පහක වැඩක් තියෙනවද මේ ඉංජිනේරුකම? නෑනේ. ඒගොල්ලෝ සමහරු මේ යුනිවර්සිටිස් වල ගිහිල්ලා ඉතින් ඒව හොඳයි ගිහියකට අපිට වැඩක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට තාම මෙහෙට ආවත් හැම වෙලෙම කී කියා ඉන්නේ මම අහවල් යුනිවර්සිටි අහවල් එකේ එහෙම එක කියා ඉන්නේ. ඒගොල්ලන්ට ඒක වටිනවා. හැබැයි කන්නේ මේකෙන්. තේරුණානේ. ඒ නිසා ඒ වගේ අය ආවන් පස්සේ පාලි භාෂාව උගන්නන්න අමාරුයි. භාවනාවක් කියලා දෙන්න අමාරුයි. අහන්නේ නැහැ. උද්දච්චයි, අහංකාරයි, මාන්නයි. ඒ වගේ ගොඩාක් තියෙන හැම වෙලාවෙම ඊට පස්සේ මොකද කරන්නේ? සිල් රඟපාන්න යනවා. ඊට පස්සේ මොකක් හරි ඔය සිවුර පෙරව ගන්නවා, පාත්‍රය ගන්නවා, හරියට රඟපානියවා තියෙනවා. මේ වින් මේ අයිට තේරෙන්නේ නැහැ. එක්කෝ දැන් මේක අහපු ගාම වහන්න එපා දාන්න. කැලපත් වහන්න එපා. මේක ඔක්කොම දාන්න. මේ එහෙම ඉන්නවා. මේ අපි අත්දැකීමෙන් කියන්නේ. සමහරවිට අවවාදයක් කරාන් පස්සේ ගත්ත පාත්‍රය බැඳගත්ත උදේ වෙනකොට හීල දාන්නේ නැහැ. එන ගිහිල්ලා. ඇයි? හිතනවා කෙන්ට බැන්නා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඉතින් කියන්නේ බුලින්, බුලින්. බුලින් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඒකනේ බුලින් කියලා කියන්නේ හොඳ මිනිස්සු හොඳ කෙනෙකුට, යහපත් කෙනෙකුට, ගුණවන්ත කෙනෙකුට හොඳට ජීවිතය පවත්වාගෙන යන්න නොදී කරදර කරච්චල් හිංසා පීඩා කරන එකට තමයි කියන්නේ බුලින් කියන්නේ.
ඒකට තමයි බුලින් කියන්නේ ඉංග්‍රීසියෙන්. මේක බුලින් නෙවෙයි. වරදක් හදාගන්න යම් කිසි කෙනෙකුට අවවාදයක් අනුශාසනාවක් කාරුණිකව ධර්මානුකූලව පැවැත්වුවාන් පස්සේ ඒක කිපිලා අවසගෙන ඒක මට වින්ද දෙන්නේ නැහැ හදර කියලා යන්නේ පිස්සේ. නේද? ඔය වගේ ඇත්ත වශයෙන්ම අපි ඉන්න ආයතනවල විතරක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ තියෙනවනේ ඔය එක මල් වත්තට සම්බන්ධ, අස්ගිරියට සම්බන්ධ, රාමඤ්ඤනිකායට, අමරපුරණිකායට, වජිරාරහමේට, ධර්මායතනයට, ඔය ආරණ්‍ය වලට, නා උයනට, ගල් දූවට ඔය සම්බන්ධ සම්භාරයක් තියෙනවනේ. වතර වෙල ආරණ්‍ය. ඔය හැම ආයතනයකටම සම්බන්ධ ඔය එනවනේ කට්ටිය. ඒ ඇවිල්ලා වයසට ගිහිල්ලා දෙන අය හරිම අමාරු හික්මවන්ට හරි දඩබ්බරයි රළුයි කර්කසයි. ඒ ස්වාමීන් වහන්සේලා අපිත් හරි උත්සාහයක් දරනවා මෙයාට ධර්මයේ කියලා දෙන්න ගන්න ප්‍රමාණය හරි සොච්චමයි. හරිම සොච්චමයි. ඒක නිසා එවැනි අයට දැන් ඒ වගේ පරිසරයක් තියෙද්දී දැන් සාමාන්‍ය ගිහි අය දන්නේ නැහැ නේද? පැවිදි වෙච්ච එක්කෙනුට එහෙමනම් ගිහි අය මොකක්වත් දන්නේ නැහැ. ඒ වගේ අයට ඉතින් ওই වගේ දේවල් කියන්න පුළුවන්. සමහර අය බුදුරජාන් වහන්සේගේ නීතිය නෙමෙයි අනුගමනය කරන්නේ, ඒගොල්ලන්ගේ හිතාගෙන ඉන්න නීතිය. එහෙමකත් තියෙනවා. ඒ නිසා මේ ඒක නිසා වෙන සමහර වෙලාවට මටත් යන් යන් අවස්ථාවලදී කලකිරීම ඇති වෙලා තිබෙනවා. ඇත්තට මේ අපි කිව්වට වැඩකුත් නැහැ, අහන්නෙත් නැහැ. ඒ වගේම මගේ කාලේ අපරාධේ කියලා මේ එහෙමත් හිතෙච්ච අවස්ථා නැතුවම නෙවෙයි. හැබැයි ගිහි අයට සහ අහන්නා වූ පැවිදි ස්වාමීන් වහන්සේලාට ධර්මයේ ඉගැන්වීම කියලා දීම නතර කරන්නේ නැහැ. හැබැයි උත්සාහය දැම්මට සමහර ඒවා ඒයට යන්නේ නැහැ. යන්නේ නැහැ. එහෙමත් වෙනවා. ඉතින් දැන් අපි යකඩ කෑල්ලක් අරගෙන ගල් කැටයක් අරගෙන ඒ ගල් කැටේට වතුර පොඟවන්න හැරුව වතුර උරන්නේ නැහැ නේ ගල් කැටේ. ඇයි? කර්කසයි රළුයි ගොරෝසුයි ඉන්නේ. ඒකට උරච්චි වෙන්නේ නැහැ. ඒ වගේ ගොඩාක් ගිහි ජීවිතේ ඇදලා ඉන්නා වූ අය උගන්නන්න හරි අමාරුයි. ඉතින් ඇත්ත වශයෙන්ම තරුණ කාලේ එනවනම් අවුරුදු 18, 17, 18, 19 අතුව 20 කියන්නේ 30න් පල්ලෙහාවත් එනවනම් 25න් පල්ලෙහාවනම් හොඳයි. 30න් පල්ලෙහාවත් එනවනම් මහානෙන්ට ඇවිල්ලා ඊට පස්සේ ටිකක් සෙල්ෆෝන් වල අරගෙන කොට කොටා ඉන්නේ නැතුව මේ ටිකක් ධර්මයට කැපවලා පොතපත කියන්න පාලි භාෂාව ඉගෙන ගන්න ඒ කැපවලා ඉන්නවනම් හොඳට ගැලපෙනවා මේක. හොඳට ගැලපෙලා යන උගන්නන්න පුළුවන්. අනිත් එකේ චින්තන ශක්තිය හොඳයි. පාඩම් කරන ශක්තිය හොඳයි. පාඩම් කරලා මතක තියෙන හැ හොඳයි. ඒ වගේම ඒ තේරුම් ගන්න එක හොඳයි. අනිත් එක තමයි ඔය මේ අර ළඟදී අර වික්ෂුන් වහන්සේ නමක් හිටපු එක්කෙනෙක් අර ඇතරලා ගියා කියලා ආන්දෝලනයක් තියෙනවනේ නේද? ඇත්ත වශයෙන්ම ඒක දිහා මේ අපි බැලුවත් එහෙම අපේ පැත්තෙන් බැලුවත් එහෙම මගේ පැත්තෙන් මම පෞද්ගලික බැලුවම පස්සේ මම ඒ හාඳුරන්ගේ බණ අහලා නැහැ. හැබැයි ඔය ආන්දෝලන යනකොට මම ඇහුවා. ඇත්ත වශයෙන්ම සමාජයට සහ රටට වැඩදායක චරිතයක්. හොඳ බණ කියන්නේ. ඒ වගේම හොඳ වැඩදායක මම ඊට පස්සේ තමයි ඇහුවේ. මම දන්නේ නැහැ. ඊට පස්සේ අහලා බලන උට ඇත්ත වශයෙන්ම මම කරන්න පුළුවන්. ඒ වගේම හොඳ ශක්තියක් තියෙන වාක් සීලී ස්වභාවයක් තියෙන හොඳ වචන ගලපන්න පුළුවන් තේරුමක් තියෙන අවබෝධයක් තිබෙන එක්තරා චරිතයක්. අපි දන්නේ නැති පරාසයක ඉඳලා තියෙන. හැබැයි වෙලා තියෙන්නේ මෙහෙමයි වෙලා තියෙන්නේ අර තියෙනවා අර මොකිනවනේ මොකක්ද ඒක කියන්නේ මේ නැහැ. එහෙම තියෙන. බූමරංගේ ගහුවත් පස්සේ ඒක අපෝ වෙනවනේ. වෙන්නේ සරුංගලයක් ඇරියෙන් පස්සේ ඒ සරුංගලේ කනෙක්ෂන් නූල කැඩුනාන් පස්සේ යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. අන්න ඒකයි වෙලා තියෙන්නේ. අනිත් එක තමයි ශාසනයට ආවන් පස්සේ මේ බුද්ධ ශාසනේ කියලා කියන්නේ මිනිස්සුන් ගෙනල්ලා පූජාවක් කරලා පූජාවක් එක්ක මිනිස්සුන්ගේ මාන්නය තණ්හාව පාමුල දාලා ගියන් පස්සේ ඒක ලබා ගන්න එක්කෙනාගේ ඔළුවේ උඩට ගහන්නේ. තේරුණා? යම් කිසි කෙනෙක් ඇවිල්ලා වැඳලා පුදලා සීලවන්තං ගුණවන්තං කියලා පූජාවක් දීලා වන්දනා කරලා යනකොට එයා යනවා මාන්නය අතහැරලා. ලෝභය අතහැරලා යනවා. ඒ අතහැරලා ගිය ලෝභය අතහැරපු මාන්නය සිහියෙන් කල්පනාවෙන් හිටියේ නැත්තම්
ඒ භික්ෂුන් වහන්සේගේ ඔළුව උඩයි ගහන්නේ මානි. දෙන්නේ තුන් දිනක් කියලා වැන්දොත් එහෙම. හතර පහ දිනක් වැන්දොත් එහෙම. මේ මාන්නේ රේට් එක උඩට යනවා. මාන්නේ උද්දච්චකම, මාන්නේ අහංකාරකම, ඊට පස්සේ හිතා ගන්නවා මට කවුරු නැතත් මට ඉන්න පුළුවන් කියලා. මහා උද්දච්චකමක්, ගුරුසුකමක්, කර්කස රළු මනසක් හැදෙනවා. ඒකේ හැටි අපි දැකලා තියෙනවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලාත් අවවාද අනුශාසනා කළ දෙනවා. එකයි කරන්න තියෙන්නේ අතහැරලා දාන වැරෙන්ඩේ චරිතවලට වෙන බිහිතක් නැහැ. කරන්නත් බෑ. කිව්වට අහන්නෙත් නැහැ. මම අර මේ ඔය ඒ ගිය භික්ෂුන් වහන්සේ පිළිබඳව මේ තවත් ඒ සහෝදර භික්ෂුවක් කරපු ප්‍රකාශනයක් ඇහුවා. මම ප්‍රකාශනයක් ඇහුවා යාතුරු මම දන්නෙත් නැහැ දැකලත් නැහැ. ඒ වුණාට ඒ හාමුදුරුවෝ කියපු ඒ චරිත ලක්ෂණ තියෙනව නේද? හරියටම හරි. ඒ කියපු ටික අමුයි මතරලා දාලා තියෙන හාමුදුරුවෝ. හැබැයි ඒ කියපු චරිත අපි දැකලා තියෙනවා. අපේ ආරණ්‍ය සේනාසනවල, යෝගාසනවල, විනත් තැන්වල අපි දැකලා තියෙනවා ඔය භික්ෂුවකට වෙනදී. ගුරු ආශ්‍රයෙන් නැති වුණයින් පස්සේ, ගුරු ආශ්‍රයෙන් කැඩුණයින් පස්සේ එයා විනාශ වෙනවා. ඒක නිසා මෙහෙමයි තියෙන්නේ. බණ කියන්න යනකොට දැනගෙන තියෙන්න ඕනේ බණ යනු කුමක්ද, කියන්නේ කොහොමද, ඒවා බණමද සහ බණ කියන්න පුරුදු කරන්න ඕනේ. බණ කියන්න පුරුදු කරන වචන ගලපන එක නෙවෙයි බණ. හැබැයි ඒ කියන බණ තමන් ගාවත් තියෙන්න ඕනේ. තමන් ගාව බණ නැතුව නැති බණක් කියුවම් පස්සේ රේඩියෝ එක වගේ වෙනවා. රේඩියෝ කියන්නේ මොකක්ද? කියෝ. රේඩියෝ කියන්නේ සද්ද යනවා. බණත් කියනවා පිළිතුත් කියනවා. රේඩියෝ එක රේඩියෝ එකමයි. එයා කරේ මොකද්ද? චැනලින් කියලා විතරනේ කරේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අරගෙන රේඩියෝ එක වගේ කරනවා. රූප වාහිනියට මොකක්වත් තේරෙන්නේ නැහැ. රූප වාහිනිය හැබැයි ඔක්කොම පෙන්නනවා. ආන්න ඒකනේ. රූප වාහිනිය යන්ත්‍රයක් වගේ වෙනවා. රේඩියෝ යන්ත්‍රයක් වගේ වෙනවා. ඒක නිසා හැම වෙලාවෙම ගුරු ආශ්‍රයෙන් මිදලා ගියන් පස්සේ, බෙදලා ගියන් පස්සේ, අහකට ගියන් පස්සේ විනාශ වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේ නමකට ඇත්ත වශයෙන්ම මේක හයිවේ එක වගේ තමයි. මේක හයිවේ එක වගේ. මේක මෝටරේ එක වගේ. මෝටරේ එකේ ස්පීඩ් යන්න පුළුවන් 100 යන්න පුළුවන්. නේද? ඕව 100 යන්න පුළුවන් සමහර තැන්වල. මෙහි තියෙනවා සමහර පැති තියෙනවා ඕස්ට්‍රේලියාවේ තියෙනවා 120, මෙහි තියෙනවා 110. නේද? මැක්සිමම් 110 යන්න, 110 යන්න පුළුවන්. 110ට යනවා වගේම තමයි අපේ ගමනාන්තයට යන්න පුළුවන් 110යි. ඒ කියන්නේ හරියට ගියාන් පස්සේ ගමනාන්තයට යන්න පුළුවන් 110යි ගිහිල්ලා මෝටරේක අපිට ඉතා ඉක්මනින් යන්න පුළුවන් ඒ ගමනාන්තයට. ඒ වගේම තමයි පාර වරද්දාගෙන එහෙට මෙහෙට පාග පාග අරේට මෙහෙට හැපි හැපි යන්න ගියොත් එහෙම පරලෝ යන්නත් පුළුවන් විනාඩි 10න් ඒ මෝටරේක. ඒක නිසා මැරෙලා යන්නත් නිවන් යන්නත් දෙකම ස්පීඩි හොඳ තැනක් තමයි මේ මහානකම. හොඳට ගියොත් හොඳයි. වරද්දගෙන නිකන් උඩ පැන පැන ගියොත් එහෙම නිකන් හැලිලා තැප්පිලා මේ තැරිලා යනවා. ඒක නිසා මේ භික්ෂු ජීවිතයක් ඉතින් හරි වටිනවා. ඒ භික්ෂුන් වහන්සේ ඉතින් අනේ නැති වෙලා ගිහිලා තියෙනවා. හැබැයි ගොඩක් හොඳට යම් කෙසේ දෙයක් කරන්න පුළුවන්, බබළුවන්න පුළුවන් චරිතයක් මොකක් හරි අකුසල කර්මයක් ආවා. ඒක ඉතින් ඇවිල්ලා ඉතින් තලලා දැම්මා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකේ එකක් තමයි ජීවත් වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලාට ඒ ගිය භික්ෂුන් වහන්සේ ගුරුවරෙක්. එච්චර තමයි කියන්නේ. ඒ ගිය ඒ නැති වෙච්ච භික්ෂුන් වහන්සේ හොඳ පාඩමක් මේ දැනට සිවුර ගලවන්නේ නැතුව බේරිලා ඉන්න හාමුදුරුවන්ට මටත් ওই ටික වෙන්නේ ඔහොම තමයි කියලා තීරුම් අරගෙන යහපත් ජීවිතයක් හොඳට කරගෙන යන ජීවිතේ ධර්මානුකූලව පවත්වාගෙන යන්න හොඳ ගුරුවරයෙක්, ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් තමයි ඒ නැති වෙච්ච භික්ෂු චරිතය. ඒක තමයි මට දැනෙන කියන්න පුළුවන් දේ. ඒක නිසා මේ ගොඩක් අය මේ සමහර චරිතවලට ඉතින් අමාරුයි වෙදකම් කරන්න. දැන් කරන්න. ඒක නිසා ගොඩක් බණ දේශනා කරනකොට එහෙම බණ දේශනා කරනකොට වත් බණ කියලා කොටසක් තියෙන විනාඩි 10ක් 15ක් අතර කාලයක් හොඳට බණ දේශනා කරලා
හොඳට කටහුරු කරලා ඊට පස්සේ ගුරුවරයා අනුමත කරන්න ඕනේ බණ දේශනා කරනකොට ඒ විනාඩි 15 කියපු බණ දේශනාව සාරවත්ද අර්ථාන්විතද වැරදි තියනවද ඔය දේ එකපාරක් නෙමෙයි ඔක දිගට අවුරුදු ගාණක් කොහොම කරනවා අපිත් එහෙම වත්බණ කියලා තියෙනවා දේශනා කරලා තියෙනවා ගුරු ස්වාමීන් වහන්සේලා ඉස්සර අපිට. ඉතින් ස්වාමීන් වහන්සේලා 19ක් ඉන්නවා නම් හැම දවස් 10කට වතාවක්ම ටර්න් එකක් එනවා. ඒ දවස් 10කට වතාවක් කියන්න ඕනේ. එතකොට අනිත් හාමුදුරුවෝත් ඒ එක්කම තියෙනවා අපි අහනවා දකිනවා අහනවා ඒ ස්වාමීන් වහන්සේලා කොහොමද මේක ප්‍රකාශ කරන්නේ ගලපන්නේ. හැමදාම භික්ෂුන් වහන්සේලාගේ ආරණ්‍ය සේනාසනවල යෝගාසනවල හොඳට භික්ෂුන් වහන්සේලා උගන්වන පුහුණු කරන තැන්වල භික්ෂුන් වහන්සේලා බණ දේශනා කරනවා. වත්බණ කියනවා පන්සල්වලත් තිබෙනවා පිරිවෙන්වලත් තිබෙනවා ඉස්සරේ ඒ වගේ. දැන් කොහොමද දන්නේ? ඉතින් එතකොට භික්ෂුන් වහන්සේ නමක් බණ දේශනා කරන්න හොඳට කටහුරු වෙලා වාක්‍ය ගලපන විදිය ඒවා හොඳට ඉගෙන ගන්න. ඊට පස්සේ හොඳට ස්ථාවරයක් වුණාට පස්සේ තමයි ගරු ස්වාමීන් වහන්සේ දෙන්නේ පොයේ දවසක ශාලාවේ පැයක් පමණ ධර්ම දේශනාවක් දේශනා කරන්න කියලා. ඊට පස්සේ ටිකක් ඔන්න සමාජයට යනවා. ඊට පස්සේ තමයි දෙන්නේ පොඩි අනුමෝදනාවක් කරන්න කියලා. ඒ විදිහට ගිහිල්ලා තමයි මේ බණ දේශනාවට සාමාන්‍ය මේ දාන්නේ. ඊළඟට මේ බණ දේශනාවල් කරන්න ওই විදිහට තමයි පුරුදු කරන්නේ. නැත්තම් එහෙම වෙන්නේ මොකද්ද? ගත්ත පොතක් ඒ වගේම මොකක් හරි කිව්වා තමන්ට හිතෙන පල්හැලි જાතියක් වෙනවා. ඒවා බණක් නෙමෙයි, නොබණක් නෙමෙයි, කතාක් නෙමෙයි, නොකතාක් නෙමෙයි ඔය වගේ විකාර දෙන්නේ. හේතුව ඒ බණ දේශනා කිරීමට උගන්නන්න ඕනේ. එහෙම නැති බණ වල තියෙන්නේ දැන් පේනවනේ සෝවාන් ඉන්නවා, රගදාගාමී ඉන්නවා, අරුම උඩක ඉන්නවනේ නේද? ඔය වගේ බණ සූත්‍රයේ ගැළපෙන යා මොකක්වත් නැහැ, අර්ථයක් නැහැ. ඔය මොකක් හරි හිතෙන දෙයක් කියනවා. ඉතින් ඒවට ධර්මයේ දන්නේ නැති අයත් අහුවෙනවා. අහුවෙලා ඉතින් එකතු වෙලා ඉතින් විනාශයට යනවා. භික්ෂුන් වහන්සේලා එින් විනාශ වෙනවා. මේවට එක්කාසු වෙන ගිහි පිරිස එින් විනාශ වෙනවා. හොඳයි යා, පෙරුවන් සරණයි.